වර්ෂ 1937 පෙබරවාරි 20 වෙනිදා කුරුණෑගල දේවමැදිහත්පත්තුවේ දඹදෙණි උඩුගහ උතුරු කෝරළේ පිහිටි වැලමිටියාව ගමෙහි පලිහවඩන ආරච්චිලාගේ ටිකිරි බණ්ඩාර නමින් පින්වත් කුමරෙකු ජන්මලාභය ලැබුවා. එවකට මෙරට ශාසනික හා ශාස්ත්‍රීය පුනරුදේ වෙනුවෙන් අපකැප වූ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපකුලපති කිරිවත්තුඩුවේ ධර්මකීර්ති ශ්‍රී ප්‍රඥාරාමා විධාන කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංගනායක ස්වාමීන් වහන්සේ උපාධ්‍යාය කොට මේ පින්වත් කුල කුමරුවා සසුන්ගත කරවනු ලැබුවා. 20 වන වියේදී මල්වතු මහා විහාරයේ මංගල උපෝෂතාගාරයේදී උපසම්පදාව ලද කුසල ධම්ම හිමියෝ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හිමි කරගත්තා. යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන් අපවත් වූ පසු කුසල ධම්ම නාහිමියෝ විද්‍යාලංකාර පිරිවෙනේ පරිවෙනාධිපති ධුරයට පත් කරනු ලැබුවා. සිය තනතුර නාත්තණ්ඩියේ ප්‍රඥාකර නාහිමියන් වෙත පැවරීමට කුසල ධම්ම නාහිමියන් කටයුතු කළේ සිය ආචාර්යවරුන් කෙරෙහි ඇති අප්‍රමාණ ගෞරවයේ හේතුවෙන්. 1990 දී විද්‍යාලංකාර පරිවෙනාධිපති ධුරයට පත් වූ නාහිමිපාණන් වහන්සේ ඉටුකළ ශාසනික හා සමාජීය මෙහෙවර අතිමහත්. වල්පොළ රාහුල හිමියන්ගෙන් පසු කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයෙන් සම්මානිත වූ කුසල ධම්ම නාහිමියෝ බුරුම රාජ්‍යයෙන් අග්ගමහා සද්ධම්ම ජෝතික දජ ගෞරව නාමයෙන්ද පිදුම් ලැබුවා. රට දැය සමය හා දේශීය බෞද්ධ අධ්‍යාපනයේ පෝෂණය සහ අභිවෘද්ධිය වෙනුවෙන් අප කැප වී කටයුතු කළ මහා සංඝ පීතෘවරයෙකු වන අතිපූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසල ධම්ම නාහිමියන් අදාළියම අපවත් වුණා. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට සැලසුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ සහ බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්වරුන් වෙත දන්වා තිබෙනවා. අප්‍රතිහත ධෛර්යයෙන් සිල්ගුණ දහම්හි පිහිටා සාධු ජන විහරණයෙන් කටයුතු කළ අපවත් වී වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංගනායක පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙනාධිපති අග්ගමහා පඬිත ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසල ධම්ම නාහිමියන් අමා මහ නිවණින් සැනසේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.